මේ දේශපාලන පෙරළිය සිද්ධ වෙනවා අප්‍රේල් මාසෙ. මාසෙකින් මාසයක් ඇතුළත යම් පෙරළියක් සිද්ධ වෙනවා. හැබැයි මේක පෙරළිය සිද්ධ වුණාට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. දැන් අපේ රටේ රජ්ජුරුවෝ අනාදිමත් කාලයක ඉඳලා ගියේ කොහටද? දලදා මාලිගාවට. ශ්‍රී මහ බෝධිය ළඟට. හරිද? ගිහිල්ලා තමයි ආශිර්වාද ගත්තේ. එතකොට මහා නායක හිමිවරුන්ගෙන් තමයි ආශිර්වාද ගත්තේ. නමුත් අපිට පහුගිය කාලේ අහන්න ලැබුණා යම් යම් නායකයෝ යනවා කියලා යම් යම් දේවාලවලට. හරි? යම් යම් අක්කල ගාවට. හරිද? ගිහිල්ලා ඉතින් ඔය පෙරේතයෝ ආරූඪ වෙන කට්ටියකින් උපදෙස් ගත්තොත් ඉතින් මිත්‍යාවක් පසුපස තමයි රට යන්නේ. එතකොට ඉතින් අපිට අර දෙවියන්ගේ බැල්ම පවා නැතුව යනවා. දේශපාලනේ ගන්න නම් අහන්න නැත්නම් හොඳයි රමයි. අනේ ඔයා මාව අමාරුවේ දාන්නේ හදන්නේ නම්. එහෙම අපි කියන්නේ නැතු ඉමු. හැබැයි කෙනෙක් එනවා. දැන් අපි කිව්වා රාජයෝග නැති කෙනෙකුට රටේ බලය ගියොත් රටේ ප්‍රශ්න ඇති වෙනවා කියලා. රාජයෝග නැති කෙනෙක්. එතකොට දැන් ඒක වෙලා ඉවරයි. අපි එදා පැහැදිලිව කිව්වා මේ ගෝඨාභය මහත්තයා පේල් කියලා. අපි එදා කිව්වා. ඒක පේල් කියලා තමයි දැන් ඒගොල්ලෝ කියන්නේ. අපි විතරක් නෙවෙයි ඒගොල්ලෝ කියනවා. හැබැයි මම කියද්දි මෙහෙම අනිත් අය කිව්වේ මෙහෙම නෙමෙයි. අනිත් අය කිව්වේ මේ රටට බොහොම සෞභාග්‍යමත් කාලයක් උදා වෙනවා. මේ රටේ කවදාවත් නොතිබිච්ච දියුණුවක් ඇති වෙනවා. පාරවල් හැදෙනවා. හරිද? එතකොට දියසේන කුමාරයා ඇවිල්ලා ඉන්නවා දැන්. හරිද? ওই වගේ කතාවල් තමයි කිව්වේ. නමුත් එහෙම කියද්දි තමයි මම මේ අනාවැකි කිව්වේ. අලුත් පිරිස්, අලුත් බලවේග කීපයක්. එකක් නෙමෙයි. එකක් නෙමෙයි දෙක තුනක් බලවත් වෙනවා. ඒ බලවත් වෙනා ඒගොල්ලෝ ඔක්කොම වෙන් වශයෙන් සටන් කරනවා. අපි අද වැඩසටහන කරන්න තීරණය කරේ මේ රටේ බරපතල තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන අවස්ථාවක. අපි හැමදෙනාටම ප්‍රශ්න ගැටලු මේ මිනිස්සු මේ වෙලාවේ හරිය අසරණ භාවයකටපත් වෙලා ඉන්නේ. මේ ජ්‍යොතිර්වේදියෙකු විදිහට පුතුමා අවසර ගණනාවක විශාල අධ්‍යක්ෂින් ප්‍රමාණයක් තියෙන කෙනෙක් විදිහට මේ ඇති වෙලා තියෙන තත්ත්වය දකින්නේ කොහොමද කියන එක පොඩ්ඩක් මම කැමති ඉස්සෙල්ලා දැනගන්න. ඇත්තරයි මිනිස්සුන්ට මෙහෙම වුණේ. ඔව් මිනිස්සුන්ට මෙහෙම වුණේ ඇත්තෙම කියනවා නම් මේ අපේ ලෝකයට සහ රටට බලපාන මේ ග්‍රහචාරයේ තත්ත්වය අනුවයි. දැන් සමහර විට කෙනෙක් කියන්න පුළුවන් ඕක ග්‍රහචාරය අනුව තත්ත්වය කියලා කියන්නේ කොහොමද? දැන් අයියෝ ඕක කලින් කියන්න බැරි වුණාද කියලා. දැන් කලින් කියන්න බැරි වුණාද කියලා කියන ප්‍රශ්නෙට මට උත්තරයක් දෙන්න පුළුවන් මම මේක කලින් කිව්වා. ඔව්. මම 2020 දී මේ මෙතන ඉඳගෙනම අවට ඔබත් සමගම කිව්වා මේ සිද්ධිය. මම එදා කිව්වේ මොකද? මම එදා කිව්වා මේ සෙනසුරුයි ගුරුයි දෙන්න එකට සම්බන්ධ වෙනවා මේ 2020 අවුරුද්දේදී මේ සෙනසුරු ගුරු එකට සම්බන්ධ වීම එච්චර හොඳ නැහැ. එතකොට සෙනසුරු ගහ ගමන් කරන්නේ ලංකා කේන්දරයේ 12 වෙනි. 12 වෙනි කියන්නේ ෂේ ස්ථානයක්. ඒක නිසා මේ අවුරුදු දෙකම හරි කියන්නේ 2020 21 සහ 22 මුල් මාස පහ. මේ කාල සීමාව අපේ රටට ලෝකෙටත් හොඳ නැහැ අපේ රටටත් හොඳ නැහැ කියලා මම පැහැදිලිව කිව්වා. එතකොට මම මේ කාලේ වෙන දේවල් ටික කිව්වා. මම මේක දැන් පුනරුච්චාපනය කරනවට වඩා ඔබටම මේක බලා ගන්න පුළුවන් ඔබේ නාලිකාවේ මේක කතා කරපු විදිය. එහෙනම් සරත් චන්ද්‍ර මහත්මයා මේ පරණ මතකය අපි ටිකක් අවදි කරගමු නේද? ඔබතුමා මොනවද කිව්වේ? ඒ කියපු දේවල් දැන් මේ වෙනකොට සත්‍ය වෙලා තියෙනවද? අපිට ඒ කියපු දේවල් ඇස් දෙකෙන් දකින්න සිද්ධ වෙලා තියෙනවද කියලා පොඩ්ඩක් ඔබට බලන්න අපි අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. අපි මේ වීඩියෝ දර්ශන බලලා නැවත කතා කරමු. රමේෂ් මේ අවුරුද්ද පටන් ගන්නකොට මම ලංකාවේ නෙමෙයි හිටියේ මං හිටියේ රුසියාවේ. මේ අවුරුද්ද ජනවාරි මාසේ. මේ අවුරුද්ද ජනවාරි මාසේ තමයි ඔය මේ අවුරුද්ද ගැන කතා කරේ. එතකොට මේ මම දැක්ක අපේ හුඟක් ජ්‍යොතිර්වේදියෝ මේ 2020 අවුරුද්ද සෞභාග්‍යමත් වර්ෂයක් කියලා කියනවා. සමහර නාලිකාවල ජ්‍යොතිර්වේදියෝ 4-5 දෙනා ඇවිල්ලා කිව්වා මේ අවුරුද්ද ඉතාම හොඳයි. මේ අවුරුද්ද තමයි මේ ලංකාවේ හොඳම අවුරුද්ද කියලා. හැබැයි මම කිව්වා මේ අවුරුද්දේ තියෙනවා අයහපත් ග්‍රහ සංයෝගයක්. ගුරුයි ශනි දෙන්න මේ අවුරුද්දේ සංයෝග වෙනවා. මේක මේ අවුරුද්දේ මුල ඉඳලම ජනවාරි මාසේ ඉඳලම අග වෙනකම්ම තියෙනවා. මේ අවුරුද්ද ලංකාවට කොහොමදත් හොඳ නැහැ. ලංකාවට උග්‍ර ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා මම කිව්වා. හැබැයි ඒක හරියටම වුණා. අරගොල්ලෝ කියපු සෞභාග්‍ය උදාගුනේ නැහැ. ඔබට කියන්නම් මම ඒ ග්‍රහයෝ දෙන්න හරියටම සංයෝග වුණේ මේ දෙසැම්බර් මාසේ 19 වෙනිදා. මේ දැන් දවස් කීපයකට ඉස්සෙල්ලා. මේ ග්‍රහයෝ දෙන්න හරියටම එක මාංශකයට ආවා. මෙන්න මෙතන තමයි ටර්නින් පොයින්ට් එක. 2021 අවුරුද්ද උදාවන්නේ මේ ග්‍රහයෝ දෙන්නගේ බලවත් අසුබ සංයෝගයක් තියෙද්දි. මම දැක්ක රමේෂ් මේ Facebook එකේ අපේ රටේ ප්‍රවීණ මම කියන්න කැමති නැහැ එතුමාගේ මම එතුමා බොහොම ගරු කරන කෙනෙක්. එතුමා කියලා තිබුණා මේ ගුරුයි ශනි සංයෝග වෙන එක බොහොම හොඳයි. මේ සංයෝගයෙන් ලංකාවට ඉතාමත්ම හොඳයි කියලා. මොකද මේ නීච බංග රාජයෝගයක් එදෙනවා කියලා. පට්ටපල් බොරුවක්. නීච බංග රාජයෝගයක් එදෙන්න නම් රමේෂ් නීච ග්‍රහයකට උච්ච ග්‍රහයක සංයෝග වෙන්න ඕනේ. තව තියෙනවා ක්‍රම කීපයක්. මෙතන නීච ග්‍රහයට සංයෝග වුණේ ස්වක්ෂේත්‍ර ග්‍රහයයි. ස්වක්ෂේත්‍ර ග්‍රහයකට යෝග වුණාට නීච බංගේ වෙන්නේ නැහැ. එතකොට ග්‍රහයගේ නීචය ඒ විදිහටම තියෙනවා ගුරුගේ. දැන් මේ ගුරු නීච වෙනවා. මම ඔබට දැන් සති දෙකකට ඉස්සෙල්ලා කිව්වා නේද දෙවියොත් අහක බලා ගන්න කාලයක් වෙනවා කිව්වනේ. අන්න ඒ කාලේ තමයි දැන් ඉස්සරහට එන්නේ 2021 පටන් ගන්නේ අපිට කිසිම සහවරණක් නැතුව යන කාලයක් අපිට කිසිම පිහිටක් නැතුව යන කාලයක් අපේ රටට යම් විදියකින් උදව්වක් කරන්න ඉන්නවනම් ඒ උදව් කරන්න ඉන්න මිනිස්සුත් අපි අතහැරලා යනවා දැනටමත් ඒක වෙලා තියෙනවා දැනටමත් ඒක වෙලා තියෙනවා මම කියනවා 2021 අවුරුද්ද මුල කාර්තුව විශේෂයෙන්ම අපේ රටට ඉතාමත් අහිතකරයි අපේ රටේ ණය බර ඉහළ යනවා අපිට ණය ගෙවා ගන්න බැරුව යනවා අපේ රටේ ආර්ථිකය පල්ලෙහාට වැටෙනවා මේ තියෙන தත්ත්වය ඉතාමත් භයානක தත්ත්වයක් හැටියට නම් මට කියන්න පුළුවන් ලංකාවට නම් කොහෙත් හොඳ නැහැ මේ ග්‍රහ සංයෝගය සිද්ධ වෙන්නේ රමේෂ් කුම්භ ලග්න ලංකා කේන්දරේ කුම්භ ලග්න ලංකා කේන්දරේ 12 වෙනි 12 වෙනි කියන්නේ ඔබ සාමාන්‍ය කේන්දරයක් ගැන දන්නකොට බලන්න 12 කියන්නේ වැය ස්ථානේ ෂේ ස්ථානේ කියලා. එතකොට මේ වැය ස්ථානේට ෂේ ස්ථානේට යන්නේ කවුද? ලංකා කේන්දරේ ලග්නාධිපතියා. හරි? ලංකා කේන්දරේ ලග්නාධිපතියයි අයස්ථාන ධනස්ථානාධිපතියයි දෙන්න යන්නේ. මෙන්න මේ ග්‍රහ සංයෝගයේදී ඊට බලවත් වෙන්නේ කවුද? අර සෙනසුරු. සෙනසුරු. එතකොට සෙනසුරු බලවත් වෙලා අර නීච ගුරු ග්‍රහයගෙන් පීඩාවක් ලබනවා. ඒක නිසා ලංකාවේ අයවැය හිගය. දන්නවනේ? ඔව්. අයවැය පරතරය. මෙන්න මෙච්චර ලොකු වෙනවා. දැන් තියනට වඩා. ඒක තමයි වෙන්නේ. ඉතින් අපේ රටට ඔරොත්තු දෙන්නේ නැති විදිය ආර්ථික ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් මේ අර කකුල අර ලිප රත් වෙනකොට පොඩි චූන් එකක් ගන්නවා කියනවනේ රත් වෙනකොට මේක තාම රත් වෙලා නැහැ. ආන් ඒ කාලේ තමයි දැන් අපි ඉන්නේ. හැබැයි තව මාස දෙකක් තුනක් යනකොට මේ තත්ත්වය උග්‍ර විදිහට ඇවිල්ලා මේ ග්‍රහ සංයෝග නිසා ලංකාවේ අයවැය ඊගය විශාල වෙනවා. රටේ ණය ගෙවා ගන්න බැරි වෙනවා. මහ ජනතාවට අවශ්‍ය කරන සියලුම දේවල් වල මිල, හාල් වල, තෙල් වල, පාරිභෝගික දව සියලු දේවල් වල මිල ඉහළ යනවා. ලංකාවේ විදේශ සංචිත පල්ලෙහාට වැටෙනවා. ඒක නිසා බඩු ගෙන්නන එක නවත්තන්න වෙනවා. නැවතත් අපිට අර ඉස්සර තිබුණ කාලෙට යන්න වෙනවාමයි සරත් චන්ද්‍ර මහත්මයා ඔය විදිහට තමයි මම හිතන්නේ මීට අවුරුදු දෙකකට කලින් ඔබතුමා කිව්වේ අපිට මුහුණ දෙන්න වෙන සිද්ධ වෙන කාරණා. ඔව්. හැබැයි මම කියද්දි මෙහෙම අනිත් අය කිව්වේ මෙහෙම නෙමෙයි. අනිත් අය කිව්වේ මේ රටට බොහොම සෞභාග්‍යමත් කාලයක් උදා වෙනවා. මේ රටේ කවදාවත් නොතිබිච්ච දියුණුවක් ඇති වෙනවා. පාරවල් හැදෙනවා. හරිද? එතකොට දියසේන කුමාරයා ඇවිල්ලා ඉන්නවා දැන්. හරිද? ওই වගේ කතාවල් තමයි කිව්වේ. නමුත් එහෙම කියද්දි තමයි මම මේ අනාවැකිය කිව්වේ. එහෙමනම් මම මේ කියපු අනාවැකිය තමයි හරිය ගිහිල්ලා තියෙන්නේ අද. එතකොට මේකට හේතුව තමයි මේ ජ්‍යොතිර්වේදියෙක් උනත් දකින්න ඕනේ මේක ටිකක් දුරදර්ශීව ගැඹුරින් දකින්න ඕනේ. දැන් මම එදා කිව්වේ මේක මේ උඩින් පල්ලෙන් බලලා නෙමෙයි. බොහොම ගැඹුරින් බලලා මේ ග්‍රහයෝ ගමන් කරන රාශිය විතරක් බලලා නෙමෙයි. දැන් මම දැක්ක මේ YouTube නාලිකා විශාල ප්‍රමාණයක ලග්න පලාපල දාලා තිනවා මේ ළඟ එන මාරු ග්‍රහ මාරු ගැන. මේ හැම කෙනෙක්ම කියන්නේ රමේෂ් මේ ග්‍රහයා ඉන්න රාශිය ගැන හිතලා. එතකොට ග්‍රහයා ගමන් කරන නැකත් ඒවක් බලන්නේ නැහැ. ඊළඟට ඒ ග්‍රහයෝ දෙන්න මාරු ඒ ග්‍රහයා හරි දෙන්න හරි මාරු වෙනකොට ඒ ග්‍රහයත් එක්කම අනිත් ග්‍රහයෝ ගැන කිසිම විමසීමක් කරන්නේ නැතුව තමයි මේ පලාපල කියන්නේ. ඔන්න ඕක තමයි මේ YouTube ජ්‍යොතිර්වේදීන්ට වරදින තැන. හරිද? දැන් මම දැක්ක සමහර කාලේ සමහර අය කිව්වා මේ රටට බොහොම හොඳයි කියලා. නමුත් හොදක් උන්නේ නැහනේ. එතකොට අපි කියපු දේ හරි ගියා. අපි කියන්නේ හරියට ඒ ග්‍රහයාගේ රාශිය, නවාංශකය, නැකත විතරක් නෙමෙයි ඒ ග්‍රහය විතරක් නෙමෙයි අනිත් ග්‍රහයොත් ඉන්න තැන් හරියට බලලා තමයි මම අනාවැකි කියන්නේ. සරත් චන්ද්‍ර මහත්මයා දැන් හොඳටම අපි තීරණාත්මක අවධියකට ඇවිල්ලා ඉන්නේ. දැන් අපේ නර්බන පිරිසට ප්‍රශ්නයක් මතුවේයි. දැන් ඔබතුමා යම් කාරණා ටිකක් කිව්වා අපි ඒවා බැලුවා. අපිට දැන් සාක්ෂි තියෙනවනේ. තව දැන් ඔබතුමා කියන විදිහට තව කොච්චර කාලයක් මේ කටුකත්වයේ මේ තත්ත්වයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? ඔව්. මේ අවුරුද්දෙම මේ තත්ත්වයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ අවුරුද්දෙම අපිට ගැළවීමක් නැහැ. මොකද දැන් සෙනසුරු ගහය දැන් මේ රාහුකේතු මාරුව අපිට අසුබයි අපි ඒ ගැන පලාපල ඉස්සරහට කියනවා දැන් මේ වැඩසටහනේදී ඒ වගේම තව සෙනසුරු මාරුව වෙනවා මේ අප්‍රේල් මාසේ 29 වෙනිදා මේ සෙනසුරු මාරුව වෙනකොටත් සමහර අය මම දැක්කා කියලා තිනවා සෙනසුරු වෙන්නේ කුම්බෙට ලංකා කේන්දරයට ඉතාලම හොඳයි කියලා නෑ හොඳ නෑ මේ සෙනසුරු කුම්බෙට ආවට එන්නේ නැකත අනුව ඒ එන ග්‍රහයාගේ නැකත අනුව අසුබ තත්වයක තමයි ඉන්නේ ඊළඟට මේ සෙනසුරු ආයෙත් වක්‍ර වෙනවා ජූනි මාසෙදී එතකොට වක්‍ර වෙනවා කියන්නේ ආයෙත් ආපස්සට යනවා ඒක නිසා අපේ රටට මේ අවුරුද්දම හොඳ නැහැ. මේ අවුරුද්ද ඉවර වෙනකම්ම හොඳ නැහැ. අපේ රටට මේ තියෙන ප්‍රශ්න තව තවත් උග්‍ර වීම මිසක් සැහැල්ලු වීමක් දකින්න නැහැ. ඒ කියන්නේ අපිට තව මේ අවුරුද්දෙම පෝලිං වල ඉන්න වෙනවා. ඔව් පෝලිං වල අවුරුද්දෙම ඉන්න වෙනවා. ආහාර ගියකට මූණ දෙන්න විශේෂයෙන්ම බඩු මිල අධික ලෙස ඉහළ යන්න ඉඩ තියෙනවා. හරි තව තවත් වැඩි වෙනවා. ඒක නිසා මිනිස්සුන්ට කලකිරීම ඇති වෙනවා. මිනිස්සු ප්‍රකෝප වෙනවා. මිනිස්සු මංකොල්ල කන්න ඉඩ තියෙනවා ඉස්සරහට. තව ටිකක් ඉස්සරහට යනකොට මම කියනවා මේ ඔය කාටවත් ගෙවල්ල හාල් ටිකක් පරිස්සම් කරලා තියාගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. මොකද මිනිස්සුන්ට බඩගින්න කියන එක ඊටාම දරුණු තත්යකට ආපුවාම මිනිස්සු කාගේ හරි ගෙදරකට පැනලා හාල් ටිකක් මංකොල්ල කණ්ඩ එහෙම නැත්නම් ආහාර ද්‍රව්‍ය කඩවල් වලට පැනලා උදුරගෙන දුවන්න ඇති වෙනවා තව ඉස්සරහට. වැඩි කාලයක් යන්නේ නැහැ. ඔබට මේක දකින්න පුළුවන් මේ සිංහල අලුත් අවුරුද්ද ආසන්න වෙනකොට. දැන් ඔය තත්ත්වයත් එක්ක සරත් චන්ද්‍ර මහත්මයා ඊළඟට හැමෝගෙම අවධානය යොමු වෙන්නේ දැන් මේ දේශපාලන කරලිය දිහාවටනේ. දැන් මේකෙත් හැලහැප්පීම අපිට පේන්න තියෙනවා. අනිවාර්යෙන් හැලහැප්පීම. මම මේවා කලින් කිව්වා දේශපාලන පෙරලියක් වෙනවා කියලාත් ඔබටත් කිව්වා. මේ දේශපාලන පෙරලිය සිද්ධ වෙනවා අප්‍රේල් මාසෙදී. අප්‍රේල් මාසෙදී බලවත් දැන් තව දින කිහිපයයි. තව මාසයක් ඇතුළත යම් පෙරලියක් සිද්ධ වෙනවා. හැබැයි මේක පෙරලිය සිද්ධ වුණාට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. පොඩි වෙනසක් විතරයි වෙන්නේ. ඊට පස්සේ මේ අවුරුද්ද ඇතුළත ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය බලයේ ඉන්න කණ්ඩායමක් කඩාගෙන වෙන තැනකට යනවා වගේ දේ. බලයේ ඉන්න කණ්ඩායමෙන් පිරිසක් කැඩෙනවා. පිරිසක් කැඩලා වෙන පිරිසකට එකතු වෙනවා. ඒ වගේම අලුත් පිරිස්, අලුත් බලවේග කීපයක් එකක් නෙමෙයි දෙක තුනක් බලවත් වෙනවා. ඒ බලවත් වෙලා ඒගොල්ලෝ ඔක්කොම වෙන් වශයෙන් සටන් කරනවා. එතනත් පොඩි කුලල් කා ගැනීම ටිකක් එනවා. ඒ කියන්නේ ඒ බලය ලබා ගන්න විපක්ෂයත් පොඩ්ඩක් අනකොටා ගන්න තත්ත්වෙකුත් තියෙනවා. ඒ අතරේ යම් කල්ලි කණ්ඩායම් නිර්මාණය වෙනවා. ඒ කණ්ඩායම් දෙක තුනක් විතර තියෙනවා. දෙකක් හෝ තුනක්. ඒ අතරත් යම් ගැටුම් ඇති වෙනවා. ඔය යම් දැනට කියන්න බැරි වුණත් ඔබතුමාට යම් ඉඟියක් හෝ අපිට දෙන්න බැරිද? මට කියන්න පුළුවන් රමේෂ්. මම මේක කියන්නේ නැහැ. මොකද කියන්නේ හේතුව මේක කිව්වොත් සමහර කට්ටියකට මේක ප්‍රබල වාසියක් කරගන්නවා සමහර උදවිය. එතකොට ගිය පාරත් එහෙම එකක් වුණා. ඒක නිසා මම මේක කියන්නේ නැහැ කෙලින්මම. නමුත් යම් පෙරලියක් වෙනවා. යම් බලවේග යම් කණ්ඩායම් ඉස්සරහට එනවා. ඒ කියන්නේ ඔය විකල්ප බලවේගයක්ද ඉදිරියේදී රටේ අනාගතය බාර ගන්න ඉන්නේ? විකල්ප බලවේගයක් ඉස්සරහට එනවා. හැබැයි මේ තියෙන තත්ත්වෙත් මේ ආකාරයෙන්ම පවතින ගම. හරි. දැන් මිනිසුන් එපා වෙලා ඉන්නේ. එපා වෙලා වුණාට මේකත් යම් තරමකට මේ තත්ත්වෙත් තියෙනවා. ඒ කියන්නේ මේ පාලනය සාමාන්‍ය තව අවුරුදු දෙකමාරක් අපි කියමුකෝ. ඒ කාලෙම යම් විදිහට තියෙනවා. නමුත් වෙනත් කණ්ඩායම් වල බලය මේකට ඇතුල් වෙනවා. හරියට දේශපාලන වශයෙන් ලංකාවේ යම් ගැටලුවක් වෙනවා. දැන් ඔය විදේශ රටවල් වලින් කොහොමද සරත් චන්ද්‍ර මහත්මයා පේන විදිහට අපේ රටට අතපොවනක දැන් විවිධාය විවිධ විදියට මේ උදව් කරන්න බලාගෙන අපේ රටේ මේ මම ඔය අන්තිම වීඩියෝ එකේ ඔබත් එක්ක කතා වීඩියෝ කිව්වා අපිට උදව් කරන්න කවුරුවත් නැතු වෙනවා කියලා. අපිට කවුරුවත් ආධාර දෙන්නේ නැහැ. අපිට දෙනව නම් දෙන්නේ ණය. ඒ ණය දෙන්නේ අපේ ලොකු දෙයක් ගන්න බලා. මම එදා කිව්වා අපිට උදව් කරන අය අපිට මේවා දෙන්නේ අපෙන් යම් ලොකු දෙයක් බලාපොරොත්තු. දැන් ඉන්දියාව, චීන වැනි රටවල් අපිට දෙනව ණය. ඒ ණය දෙන්නෙත් වැඩි පොලියට. ලොකු කොන්දේසි මත. ඒගොල්ලන්ගේ බඩු අපි ගන්න ඕනේ. හරි? ඒගොල්ලන්ගේ තැන් ව්‍යාපාර වලට අපි ඉඩ දෙන්න ඕන. එවැනි තත්ත්වයක් තමයි ඉස්සරහටත් වෙන්නේ. ඒක නිසා යම් කෙනෙක් ඇවිල්ලා මේ රටේ මේ තියෙන වාතාවරණය වෙනස් කළොත් අන්න එදාට ඔය වෙනත් විදේශ රටවල විදේශ බලවේග වලින් අපිට උදව් ලැබෙනවා. එහෙම නැතුව මේ තත්ත්වය අනුව මේගොල්ලන්ට මේ වැඩේ කරන්න බෑ. දැන් සරත් චන්ද්‍ර මහත්මයා මේ කාලේ හැටිද මේ කියන්නේ මේ ග්‍රහ බලපෑම නිසා මම රමේෂ් කිව්වනේ මේක ඔයාලට. මම මේක මීට කලින් කිව්වා. මම මේ වෙන දේ මම කලින් කිව්වා. මේ රටේ දේශපාලනඥයන්ගේ වැරදි නිසා නෙවෙයිද? නෑ මේ වැරදි දේශපාලනඥයෝ ඉන්නේ ඒ නරක ග්‍රහචාරයේ තියෙනකොට. ඒ කියන්නේ රටේ හොඳ දේශපාලනඥයෙක් ඒ කාලේට එන්නේ නෑ. එන්නෙත් වැරදි අය. වැරදි අය දුර්වලයි තමයි ඒ කාලේට එන්නේ. එහෙම තමයි වෙලා තියෙන්නේ මේකේ. එතකොට වැරදි අය ඇවිල්ලා වැරදි තීන්දුව දෙන්න ගන්නකොට ඒක රටට බලපානවා. දැන් අපි කිව්වා රාජයෝග නැති කෙනෙකුට රටේ බලය ගියොත් රටේ ප්‍රශ්න ඇති වෙනවා කියලා. රාජයෝග නැති කෙනෙක්. එතකොට දැන් ඒක වෙලා ඉවරයි. අපි එදා පැහැදිලිව කිව්වා මේ ගෝඨාභය මහත්තයා පේල් කියලා. අපි එදා කිව්වා. ඒක පේල් කියලා තමයි දැන් ඒගොල්ලෝ කියන්නේ. අපි විතරක් නෙවෙයි ඒගොල්ලෝ කියනවා. දැන් ඒ කියන්නේ ඉස්සරහට රටට යහපතක් සුබසිද්ධියක් වෙන නායකයෙක් පහළ වෙයිද අපිට? පහළ වෙයි කියන විදිහේ රාජයෝගයක් තියෙන මිනිස්සෙක් එයිද? රාජයෝග තියෙන මිනිස්සු ඉන්නවා. රාජයෝග තියෙන මිනිහුට තමයි මේකේ කවදා හරි බලයට එන්න පුළුවන්. එයාට තමයි මේ රට හදන්න පුළුවන්. එහෙම කෙනෙක්ගේ නම මම මෙතන කියන්නේ නැහැ. නමුත් එහෙම කෙනෙක් එනවා. හැබැයි මොන හරි යම් කාරණයක් ඔබතුමා කිව්වොත් ඊට පස්සේ මේක අර දේශපාලන පක්ෂයකට ඊට පස්සේ මේක ඇවිල්ලා දේශපාලන පක්ෂයකට බරව ඔබතුමා ප්‍රකාශ කරා. බරව කඩේ ගියා කියයි. එහෙම නැත්නම් මම ඒගොල්ලන්ගෙන් සල්ලි ගත්තා කියයි. ඕක ඒක නිසා මම කියන්නේ නැහැ. හැබැයි වෙනවා අනිවාර්යයෙන්. ඔව් දැන් අපි දැක්ක පහුගිය වැඩසටහනේ ඔබතුමා කියපු කාරණා යම් ආකාරයකට දැන් සත්‍ය වෙමින් තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි අපි මේ ඉදිරිය කොයි වගේද වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් විමසන්න ඔබතුමා මුණ ගැහෙන්න ආවේ. ඉතින් දැන් මිනිස්සු විදිහට අපිට පෞද්ගලිකව දැන් අපේ ජන්මපත්‍ර ටිකක් පරීක්ෂා කරගන්න කාලේ ඇවිල්ලා මම ඊළඟට දැන් ඊළඟ සිද්ධ වෙන දේවල්. දැන් අපි පහුගිය කාලේ දේවල්නේ කිව්වේ. දැන් ඊළඟට සිද්ධ වෙන ගිනි කෙලි ටිකක් තියෙනවා. ඒ තමයි අප්‍රේල් මාසේ දෙවෙනි සතිය වෙනකොට 12 වෙනිදාට ගුරු ග්‍රහය කුම්භේ ඉඳලා මකරට එනවා. දැන් මේකත් මම දැක්ක සමහර අය බොහොම කියලා තියෙනවා ගුරු තමන්ගේ ස්වක්ෂේත්‍ර රාශියට එනවා එහෙම කියලා කියනවා. එහෙම කිව්වට රමේෂ් මේ ගුරුගහයා ඉන්නේ ගුරුගෙම නැකතක වුණාට ගුරුගහයා ඉන්නේ රවිත් එක්කලා. හරි මේ රවි කියලා කියන්නේ දැන් මේ අපිට ලංකා කේන්දරයට අනුව කුම්බලක්න ලංකා කේන්දරයට අනුව රවි හොඳ ග්‍රහයෙක් නෙමෙයි. හරි එතකොට කුම්බලක්න ලංකා කේන්දරේ රවි කියන්නේ අසුබ ග්‍රහයි. එතකොට ඒ ග්‍රහයට තමයි මේ ගුරු යෝග වෙලා තියෙන්නේ. ඒක නිසා මේ ගුරු මාරුව එච්චර රටට හොඳ නැහැ. ඊළඟ කාර්යය තමයි මේ ගුරු මාරුව සිද්ධ වෙන වෙලාවේ hari මේ ගුරු මාරු සිද්ධ වෙන ආවේ ලංකා කේන්දරේ අර්ධ කාල සර්ප යෝගයක් තියෙනවා මම මේක ගැනත් කලින් කියලා තියෙනවා මේ 2022 අවුරුද්ද පටන් ගත්තෙත් අර්ධ කාල සර්ප යෝගයකි. ඒතකොට අර්ධ කාල සර්ප යෝගයක් තියෙන වෙලාවක් එක පැත්තකින් අනිත් පැත්තකින් මේ ග්‍රහ මාරුව සිද්ධ වෙන්නේ අවුරුද්දට දින දෙකක් තුනක් ඉස්සරහට තියලා. ඒ කියන්නේ පරණ අවුරුද්ද වෙලාවේ තමයි මේ ග්‍රහ මාරුව ගුරු මාරුවයි රාහුකේතු මාරුවයි සිද්ධ වෙන්නේ. එතකොට මේ වෙලාවේ සිකුරු ගහය පීඩා වෙනවා කුජකින්. ආන් ඒක තමයි ප්‍රශ්නේ. ඒක ලංකාවට සෞභාග්‍ය උදා කරන්න පුළුවන් ගහයක්. තමයි ලංකා කේන්දරයේ යෝගකාරක සිකුරු ගහය. මේ වෙලාවේ සිකුරු ගහය පීඩා වෙලා, සෙනසුරු ගහය පීඩා වෙලා. මේ ගහය දෙන්නම පීඩා වෙලා ඉන්නේ. සිකුරු සෙනසුරුයි දෙන්නම. ඒක නිසා ලංකා කේන්දරයේ ලග්නාධිපතියා පීඩා වෙලා ඉන්න කොටයි යෝගකාරකයා පීඩා වෙලා ඉන්න කොටයි මොන අවුරුද්ද රමේෂ්. එතකොට මේ අවුරුද්ද අපිට බොහෝ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මිනිස්සුන්ට අවුරුද්ද සමරන්නවත් හම්බ වෙයිද කියන්න බෑ. හරි? දැන් ගෑස් සිගය, එතකොට විදුලි ප්‍රශ්නේ, ඔය හැම දෙයක්ම ඉස්සරහට තියාගෙන තමයි දැන් අපි බලාගෙන ඉන්නවා කොහෙන් හරි අපිට ගෙනත් දෙන්නකම්. රටේ නායකයෝ ගිහිල්ලා හිඟා කනවා. ඉන්දියාවෙන්, චීනෙන්, දැන් මම දැක්ක චීනෙන් හාල් ගෙන්න යනවා කියලා. ඉතින් අපිට අවුරුද්ද කන්න හම්බ වෙයිද දන්නේ. ඉතින් මට ජනතාවට කියන්න තියෙන්නේ කැකුළු හාල් ටිකක් හරිද? දර ටිකක් එහෙම කලින් ලෑස්ති කරලා තියාගන්න. මොකද අවුරුද්දට දරුවෙකුට හරි කිරිබත් කැටයක් හොයලා දෙන්න පුළුවන්. මේ දර ටිකක් ගෑස් එනකම්ම ඉන්න බලාගෙන ඉන්න එපා. කිරිබත් කෑල්ලක් හොයලා දෙන්න. කැකුළු හාල් ටිකක් කල් වේලා යතු අරන් තියාගන්න හොයලා තියාගන්න. ඒ දවස් වෙනකොට මෙයා හොයන්න හම්බ වෙයිද දන්නේ නැහැ. සරජන මහත්මයා එතකොට දැන් ඔය මේ තත්ත්වය මේක නම් ඉතින් පාලකයන්ගේ වරද්දක් නැහැ නේ කතකට. නෑ පාලකයන්ගේ වරද්දක් නැත්තේ නෑ නේ. පාලකයන්ගේ වරද්දක් තියෙනවා. දැන් ග්‍රහ චක්‍රය මෙහෙම නම් හැසිරෙන්නේ කොයි පාලකයාවත් මම ඔබට කියවනේ අයහපත් ග්‍රහ පිහිටීමක් මේ ලෝකෙ පිහිටන්නේ. හරිද? ඒ අයහපත් ග්‍රහ පිහිටීම පිහිටලා ඒ රට පාලනය කරන පාලකයෝ දුර්වල පාලකයෝ වෙන්න තමයි එහෙම වෙන්නේ. ඒ වෙලාවට මිනිස්සු හරි ගිහිලා දුර්වල පාලකෙක් බලයටපත් කරගන්නවා. ඒකනේ වෙන්නේ. ඒක නේද වෙලා තියෙන්නේ. නැත්තම් මේ අපි මිනිස්සු ඡන්ද දීලානේ මේ පාලකයෝ පත් කරන පාලකයෝ බලෙන් ඇවිල්ලා නැහැනේ. ඒතකොට මිනිස්සු ඡන්ද දීලා තමයි පාලකයෝ පත් කරගන්නේ. එතකොට අයහපත් ග්‍රහචාලයක් ආපුවාම මිනිස්සුන්ගේ ජන විඥාණය දුර්වල කරනවා. වෙනස් වෙනවා. ඒතකොට ජන විඥාණය දුර්වල කරපුවාම මිනිස්සු හිතනවා මෙයා තමයි මේ ලංකාවේ රජ වෙන්න ඕනේ කියලා. ඒ මිනිස්සු ගිහලා ඒ මිනිස්සයව බලයට ගේනවා. ගෙනල්ලා බලපුවාම ඒ මිනිස්සයට මිලෝදයක් නැහැ. හරි? අන්තිමට රටේ මිනිස්සුන්ට දුන්න මිනිස්සුන්ටත් ඔළුවේ අත ගහ ගන්නවා. දැන් අපි දුන්නේ මෙයාටද කියලා. අපි බලයට ගෙනා මේකනේ දැන් වෙලා තියෙන්නේ. ඒක මම කියන්නේ. ඒ ග්‍රහචාරය වෙනස් වෙනකොට දුර්වල පාරකෙක් බලයට ගේනවා. ඒක ගේන්නෙත් මිනිස්සුම තමයි. මේ මිනිස්සු තමයි මහ ජනතාව තමයි ඒක කරන්නේ. ඒක මේ ග්‍රහයින්ගේ හැටි. දැන් මම උන්ක කලින් කිව්වා 2019 දී කිව්වා. දැන් ඔබතුමා කියන විදිහට දැන් ඉදිරියට ඔය බලයේ උරගා බැලීමක් එනකොට මැතිවරණයක් එනකොට අපිට අර විකල්ප කණ්ඩායමක බලය පිළිබඳව බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. පුළුවන්. බලය පිළිබඳ බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. එතකොට ඔබතුමාට කියන්න පුළුවන්ද දැන් බලය ලැබෙනවා කාට හරි. එතනින් පස්සේ යහපත් කාලයක් දිගාවේ. ඒත් ටික කාලයක් කරන. දැන් මේ අවුරුදු ඉවරනකම් මේ තත්ත්වේ තියෙනවා. මේ අවුරුද්ද නම් කවුරු ආවත් ඒ අයට මේ තත්ත්වෙන් ගොඩ එන්න බෑ. ටික කාලයක් යන ඕනම කෙනෙකුට. මම හිතන්නේ මේකට ඇවිල්ලා අර සක්‍රයාගේ පුතා වයිමාවත් එයාටත් නැහැ. හරි එයාටත් සෑහෙන කාලයක් යනවා මේකට. ඒක නිසා ටික කාලයක් යනවා පොකට. හැබැයි ඉතින් කාලය ගෑවෙමින් මේ ප්‍රශ්නේ විසඳෙනවා. රාහු කේතු ගුරු මාරුව සම්බන්ධයෙන් දැන් මේ තත්ත්වයන් පිළිබඳව ඔබතුමා යම් ප්‍රමාණයකට පැහැදිලි කරා. මම හිතන්නේ අපි අද වැඩසටහන ඔබට අවසානයේදී අවස්ථාව උදා කරලා දෙනවා. මම හිතන්නේ සරච්චන්ද්‍ර මහත්තයා සූදානම්ෙන් ඉන්නවා ලග්න 12ටම මේ තත්ත්වය යටතේ පලාපල කියන්න. සරච්චන්ද්‍ර මහත්මයා ඔය කාරණා එක්ක දැන් සිංහල අලුත් අවුරුදු නැකත් යෙදීම් ගැනත් ඔය හැම අවුරුද්දකම ප්‍රශ්න තියෙනවානේ. ඕක සැමරුවාට පස්සේ ඊළඟ වර්ෂය ආරම්භ වෙද්දි කියනවා මේ ජ්‍යොතිර්වේදී අහවල් ජ්‍යොතිර්වේදී නෝට නැකත් දුන්නේ මෙන්න මේ විදිහට මේවා වැරදිලා තියෙනවා. දැන් කොහොමද මේ අවුරුද්ද ඔය නැකත් සම්බන්ධයෙන් මේවා නිර්මාණය මේ අවුරුද්ද නැකත් හදන්න මමත් සම්බන්ධ වුණා. රාජ්‍ය අවුරුදු නැකත් කමිටුවේ සමාජිකයෙක් මම ඔබගේ අතට දෙනවා කොලයක්. මේ කොලේ අරන් බලන්න. මේ තියෙන්නේ ලංකා කේන්දරේ මේ තියෙන්නේ ලග්න ස්පුටේ. මේ ලග්න ස්පුටේ උඩ ඉන්නේ කවුද? කුජ ග්‍රහය. කුජ හරි එතකොට මේ කුජ ග්‍රහයගෙන් පීඩා වෙනවා සිකුරුයි සෙනසුරුයි දෙන්නම. මේ ඉන්නේ ලංකා කේන්දරේ ප්‍රධාන ග්‍රහයෝ දෙන්න. එතකොට කවුද මෙතන බලය තර කරගෙන ඉන්නේ? කුජ. කුජ කියන්නේ ලංකා කේන්දරයට ඉතාමත් අහිතකර ග්‍රහයෙක්. එතකොට මේ අවුරුද්ද උදා වෙන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙනවා. ඊළඟට මේකේ තියෙනවා මේ රාහුයි කේතුයි මැද්දේ ඔක්කොම ග්‍රහයෝ ටික ඉන්නවා. එක පැත්තක චිතර චන්ද්‍රය ඉන්නවා. මේකට කියන්නේ අර්ධ කාල සර්ප යෝගී කියලා. මේ අර්ධ කාල සර්ප යෝගෙත් අසුබ යෝගයක්. එතකොට මෙන්න මේ වගේ ග්‍රහචාරයක් තමයි තියෙන්නේ සිංහල අවුරුද්ද උදා වෙනවා. ඉතින් අපි අවුරුද්ද උදා වෙනකොට අපිට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. රටේ උග්‍ර ආහාර ගියක් ඇති වෙනවා. ඒ වගේම ජනතාව පීඩාවටපත් වෙනවා. ඒ වගේම අවුරුද්දෙන් පස්සේ නොයෙකුත් ප්‍රශ්න රටේ ඇති වෙනවා. මම එතන එක වචනයක් කියවුණා මේ ආහාර හිඟයක් කියන එක. දැන් අද වෙනකොට එහෙම තාම මම හිතන්නේ නැහැ දැනනවා කියලා ලොකුවට. තව ඉස්සරහට වෙනවා. ඒ කියන්නේ දැන් තව සති 3ක් 4ක් අවුරුද්ද වගේ වෙනකොට ওই තත්ත්වය උදා වෙයිද? බොහෝ දුරට වෙන අවුරුද්ද සහ අවුරුද්දෙන් පසුවේ ඒ වගේ ප්‍රශ්න එනවා. ඒ කියන්නේ බඩු මිල ඉහළ යනවා හොඟක්. දැන් මේ ආහාර ඉගයක් කියන්නේ ආහාර නැතු යන එකටම නෙමෙයි. මිනිසුන්ට ආහාර ගන්න බැරුව යනවා. දැන් ඊයේ පෙරේදා මේ ඉන්ධන මිල තවත් වැඩි වුණානේ. ඉන්ධන මිල වැඩි වෙනවා. එතකොට දැන් එක තැනකින් ගොවිතැන් කර්මාන්ත හොඟක් දුර්වල වෙලා ඉන්නේ. දැන් ඒ වගේ අස්වනු නළුවට අස්වනු වල ඒවා නැහැ. දැන් ගොවිතැනත් පල්ලෙහාට වැඩිලා ඉතින් ඉඳ ටිකට ආහාර ඉගයක් එනවා ඉතින්. ඒවා මේ කලින් අපි කියලා තියෙනවා. හරිද? එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි ඔය දැන් තියෙන විදේශ විනිමය ප්‍රශ්නේ. ඕක තව තවත් උග්‍ර වෙනවා මිසක් ඕක බුරුල් කරගන්න ක්‍රමයක් නැහැ. බුරුල් කරගන්න හැකියාවක් නැහැ. එහෙම හැකියාවක් ලැබෙන්න තව සෑහෙන කාලයක් යනවා. ඒක නිසා තව ඉස්සරහටත් පටිතද කරගෙන ඉන්න, තව ඉස්සරහටත් පෝලිං වල ඉන්න වෙයි, තව ඉස්සරහටත් අපහසුතාව විඳින්න වෙයි, නොයෙකුත් ප්‍රශ්න වලට ඔබට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙයි. මේකෙන් ගැලවෙන්න නම් අපි කරන්න ඕනේ පුළුවන් තරම් අර පිරිමැස්මෙන් වැඩ කරන්න ඕනේ. අර පිරිමැස්මෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම පුළුවන් තරම් ධාර්මික ජීවිතයක් ගත කරන්න. මේක මේ එක්කෙනෙක් දෙන්නෙක් කරාට හරියන්නේ නැහැ. හැමෝම මේකට පුරුදු වෙන්න ඕනේ. ඒක නිසා පුළුවන් තරම් හොඳින් ධාර්මිකව කටයුතු කරන්න. මම හිතන්නේ ඒක නම් පාලකයන් ඉඳලා එන්න ඕනේ. උඩ ඉඳන් එන්න ඕනේ. පාලකයෝ ඉඳන් ධාර්මික වෙනවා. හැබැයි මේකක් කියන්නේ. දැන් පාලකයෝ යනවා නම් මේ මිත්‍යාවන් පසුපස. හරි? දැන් අපේ රටේ රජ්ජුරුවෝ අනාදිමත් කාලයක ඉඳලා ගියේ කොහටද දලදා මාලිගාවට ශ්‍රී මහ බෝධිය ළඟට. හරිද? ගිහිල්ලා තමයි ආශිර්වාද ගත්තේ. එතකොට මහා නායක හිමිවරුන්ගෙන් තමයි ආශිර්වාද ගත්තේ. නමුත් අපිට පහුගිය කාලේ අහන්න ලැබුණා යම් යම් නායකයෝ යනවා කියලා යම් යම් දේවාලවලට. හරි? යම් යම් අක්කල ගාවට. හරිද? ගිහිල්ලා ඉතින් ඔය පෙරේතයෝ ආරූඪ වෙන කට්ටියගෙන් උපදෙස් ගත්තොත් ඉතින් මිත්‍යාවක් පසුපස තමයි රට යන්නේ. එතකොට ඉතින් අපිට අර දෙවියන්ගේ බැල්ම පවා නැතුව යනවා. සම්මියත් දෘෂ්ටික දෙවියන්ගේ බැල්ම අඩු වෙලා අර මම හිතන්නේ ඔබතුමා ඒ සම්බන්ධ වුණත් කලින් කිව්ව නේද? මම කිව්වා කලින් කිව්වා. මම කිව්වා මේ වගේ දේවල් කරොත් වෙන්නේ මේකයි කියලා. හරි. ඉතින් ওই තත්ත්වයේ උඩ සරචන්ද්‍ර මහත්මයා මම හිතන්නේ මේ අපි ලග්නයකින් එක පලාපල කියනවාද කොහොමද? ඔව්. අපි බලමු දැන් මේ රාහු කේතු මාරුව කොහොමද වෙන්නේ වෙන වෙලාවේ. මේ දැන් අප්‍රේල් 12 වෙනිදා ගුරු මාරුව වෙනවා. මේ ගුරු ඉන්නේ තමන්ගේම නැකතක වුණාට මේ ගුරුත් එක්ක රවි සම්බන්ධ වෙලා ඉන්නේ. ඒතර රවි ගුරු සංයෝගයක් තියෙනවා. කේන්දරයේ කාල අර්ධ කාල සර්ප යෝගයක් තියෙනවා මේ අවස්ථාවේදී. ඊළඟට කේතු රාහු ග්‍රහය ඉන්නේ රවි ගෙනකතක, කේතු ග්‍රහය ඉන්නේ ගුරු ගෙනකතක. එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට වඩාත්ම ප්‍රශ්නේ තියෙන්නේ ලංකා කේන්දරයේ ප්‍රධාන ග්‍රහයෙක් වන සෙනසුරු ග්‍රහය කුජ ගෙනකතක ඉඳීම. මෙන්න මේ සියලු කරුණු වලින් හයපත් ග්‍රහචාරයක් තමයි පවතින්නේ. ලග්නවලට හුඟක් ලග්නවලට මේක අහිතකර ලෙස බලපාන. අපි බලමු ඉස්සල්ලාම මේෂ ලග්නෙට. මේෂ ලග්නේ රාහු එන්නේ ලග්නෙට. ගුරු ග්‍රහය යන්නේ 12 වෙනිට. මේක එච්චර හොඳ තත්වයක් නෙමෙයි. ඒ වගේම කේතු ග්‍රහය 7 වෙනි ඉඳීමත් තරමක් දුරට අහිතකරයි. මේ නිසා මේෂ ලග්න හිමියන්ට ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ආර්ථිකයේ දුර්වල වෙනවා, කඩා වැටෙනවා, ව්‍යාපාරිකයෙක් නම් ව්‍යාපාර බිඳ වැටෙනවා. සියලුම දේවල් වලින් වැය වීම ඇති වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒ කියන්නේ හැම පැත්තෙම වැය වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට ණය වෙන්න ඉඩ තියෙනවා. ණය ගෙවා ගන්න බැරුව යනවා බොහෝ දුරට. ගමන් බිමන් අධික වේදෙනවා. පෞල් ජීවිත ගත කරන අයට තරමක් පෞල් ජීවිතවල පවා ප්‍රශ්න ඇති වෙන අඹුසැමියන් පවා එකිනෙකා කෙරෙහි වෛරය ඇති කර ගැනීම ඉඩකඩ තියෙනවා. රැකියාව තරමක් අපහසු වෙනවා. ඉගෙනීම් කටයුතු වලට තරමක් හොඳයි මූලික අධ්‍යාපනයේ. නමුත් උසස් අධ්‍යාපනයේ තරම්ම හොඳ නැහැ. ඊළඟට අපි බලමු වෘෂභ ලග්නය ගැන. වෘෂභ ලග්නේ රාහු එන්නේ 12 වෙනිට. මේ රාහු 12 වෙනිට එන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. හැබැයි සෙනසුරු 9 ගමන් කරන නිසා පොඩි chance එකක් තියෙනවා වෘෂභ ලග්න හිමියන්ට. විශේෂයෙන්ම අධ්‍යාපනික කටයුතු වලට, උසස් අධ්‍යාපනික කටයුතු වලට තරමක් හොඳයි. නමුත් රැකියාව වලට එච්චරම හොඳ නැහැ. රැකියාව සඳහා පිටරට ගිහිල්ලා තියෙන අයට තරමක් දුරට ගැටලු ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි ශරීර සෞඛ්‍ය දුර්වල වෙන්න ඉඩ කඩ තියෙනවා වෘෂභ ලග්න හිමියන්. විශේෂයෙන්ම ඇස්වහ කටවහ දෝෂ, අමනුෂ්‍ය දෝෂ වැනි දෝෂාන්ධකාරයන් ඇති වෙන්න ඉඩ කඩ තියෙනවා. හැබැයි ආදායම් ලබන වැඩ කරන අයට, ඒ කියන්නේ ව්‍යාපාරිකයින්ට තරමක් සුබඵල දෙනවා. අලුත් ආදායම් මාර්ග උදා කරගන්න පුළුවන්. ගෙවල් දොරවල් වල තරමක් ප්‍රශ්න ඇති වෙන්න, ඒ කියන්නේ ගෘහස්ත පරිසරයේ ප්‍රශ්න ඇතිවීම ඉඩකඩ. තමන්ගේ ළඟම ඥාතීන් සමග අවුල් වියවුල් ඇතිවීම ඉඩකඩ තියෙනවා. ඊළඟට මිථුන ලග්නේ. මිථුන ලග්නෙට රාහු වෙන්නේ 11 වෙනිට. මිථුන ලග්න හිමියන්ට තරමක් හොඳයි. තරමක් යහපත් ආර්ථික තත්ත්වයක් ගොඩනගා ගන්න පුළුවන් කුමන හෝ අන්දමකින් හොඳින් හෝ නරකින් තමන්ගේ බලය යොදවන්න ඉඩ තියෙනවා බොහෝ දුරට රැකියාවලටත් තරමක් හොඳයි ඉගෙනීම් කටයුතු වලට තරමක බාධකයි මිතුරුලක් හිමියන්ගේ පෞල් ජීවිතවල යම් යම් ප්‍රශ්න ඇතිවීමේ ඉඩකඩ පෞල් ජීවිතවලට බාහිර අයගේ එල්ලවීම ඒ කියන්නේ බලපෑම් එල්ලවීමට ඉඩකඩ තියෙනවා ගෙවල් දොරවල් වල පවා සමගිය සාමයේ බිඳ වැටෙන්නත් ඉඩකඩ තියෙනවා කටක ලග්නේ රාහු එන්නේ 10 වෙනිට රාහු 10 වෙනිට හොඳ ගහයි ඒක නිසා තරමක් දුරට තමන්ගේ රැකියාව ව්‍යාප්ත වෙන්න ඉඩකඩ තියෙනවා. නමුත් ගෙදර දොරේ දියුණුවට තරමක බාධා එල්ල වෙනවා. ආධ්‍යාත්මික කටයුතු වල ඉදී සිටින අයට පින්දහම් කටයුතු වල ඉදී සිටින අයට තරමක් යහපත් කාලයක්. දෙවියන් හා සම්බන්ධ කටයුතු කරන අයටත් ඒ වාට ඉතාමත් හොඳ කාලයක්. ඒ වගේම සෙනසුරු 7 වෙනිදා දිග්බලව ගමන් කරන මෙම කාලයේ පෞල් ජීවිතවල ගැටලු निराකරණය කර ගැනීමටත් අවුල් වූ පෞල් සමග වීමටත් ඒ වගේම අලුතෙන් යුග දිවියට පත්වීමට බලාපොරොත්තු වෙන අයට ඒ බලාපොරොත්තු ඉෂ්ට වීමටත් සෙනසුරු 7 වෙනිදා ගමන් කිරීම ඉතාමත් සුබදායකයි. ඊළඟට සිංහ ලග්නේ රාහු ගමන් කරන්නේ 9 වෙනි විශේෂයෙන්ම ගමන් බිමන් බලාපොරොත්තු වෙලා ඉන්න අයට විදේශ ගමන් බලාපොරොත්තු වෙලා ඉන්න අයට ඒවා ඉෂ්ට වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. ඒ වගේම තරමක් දුරට නිරෝගී බව ලැබීමේ ඉඩකඩ තියෙනවා. නමුත් තමන්ගේ ගෞරවය, කීර්තිය වැනි දේවල් විනාශ වෙලා යන්න ඉඩකඩ තියෙනවා. විශේෂයෙන්ම රවි ග්‍රහය ලග්නාධිපතියා 8 වෙනි ගමන් කරන නිසා තරමක් දුරට අනතුරු වලට ලක් වෙන්න සුළු ඉඩකඩ වැනි දේවල් තියෙන එක නිසා තරමක් ඔය අවදානම් රැකියාවල නියැලී සිටින අය තරමක් ඒ ගැන ප්‍රවේශම් විය යුතුයි. තමන්ගේ සැප පහසු අඩු වෙලා යන්න ඉඩ තියෙනවා. තරමක් දුරට ස්ථානවල සැප පහසු අඩු වෙන්න, රැකියා ස්ථානවල සැප පහසු අඩු වෙන්න, රැකියා ස්ථානවල තමන්ට ප්‍රධානීන්ගෙන් ගැටලු එල්ල වෙන්න ඉඩකඩ තියෙනවා. ඊළඟට කන්‍යා ලග්නේ. කන්‍යා ලග්නේ රාහු පැමිණෙන්නේ 8 වෙනිට රාහු 8 වෙනිට පැමිණීම තරම්ම සුබදායක නැහැ. ඔබගේ ආර්ථිකයේ පහළට වැටීමේ ඉඩකඩ තියෙනවා. තැන්පත් ධනය පවා වැය වෙන්න ඉඩ තියෙනවා. ඒ විතරක් නෙමෙයි ණය ගනුදෙනු වලට පැටලිලා බඩු මුට්ටු හින්න වෙන්න පවා ඉඩකඩ තියෙනවා. ඒ වගේම හවුලේ වැඩ කරන කටයුතු වලින් තරමක අවුල්සහගත තත්වයක් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. නමුත් අධ්‍යාපනික අංශවල නියැලී සිටින්නන්ට තරමක් හොඳයි. ඉගෙනීම් කටයුතු වර්ධනය කරගත හැකි කාලයක්. ගෙදර දොරේ දියුණුව තරමක් අඩු කරනවා. තරමක් දුරට ශරීර සෞඛ්‍යයේ දුර්වලතා ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. මුහුණ ආශ්‍රිත ලපකැලල් මතුවීම, මුහුණේ තත්වයේ දුර්වල වීම වැනි දේවල් වලට ඉඩකඩ තියෙනවා. තරමක් දුරට කන්‍යා ලග්න හිමියන්ගේ. තුලා ලග්නේ. තුලා ලග්නේ රාහු වෙන්නේ 7 වෙනිට රාහු 7 වෙනිට පැමිණීම තරම්ම සුබදායක වන්නේ නැහැ. හවුලේ කරන සියලු වැඩවලට බාධා ඇති වෙනවා. ඒ වගේම පෞල් ජීවිතයේ සමගියට පවා බාධා ඇති වෙනවා. තරමක් දුරට විවාහ යෝජනා තියෙන අයගේ යෝජනා බිඳ වැටීමට ඉඩකඩ තියෙනවා. ප්‍රේම සම්බන්ධතා තියෙන අයට ප්‍රේම සම්බන්ධතා පවා කැඩී යෑමේ ඉඩකඩක් තියෙනවා. තරමක් දුරට ඇස්වා කටවහ දෝෂ වැනි පීඩාවන් වලට ගොදුරු වීමේ ඉඩකඩ තියෙනවා. ගෙවල් දොරවල් සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් තියෙනවා. නිවාස අලුත් පැඩියාවට හෝ නිවාසයක් මිලදී ගැනීමට හෝ එවැනි තත්ත්වයකට කටයුතු කිරීමේ ඉඩකඩ තියෙනවා. නිවාස ප්‍රශ්න බොහෝ දුරට අවසන් කර ගැනීමේ හැකියාව තියෙනවා. තමන්ගේ තත්ත්වය උසස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ශරීර සෞඛ්‍යයේ පවතින පීඩාකාරී තත්ත්වයන් තිබී නම් ඒ සියල්ල නිරෝගී බවට පත්වීමට තරමක් හෝ ඉඩකඩ තියෙනවා. ආදායම් මාර්ග වලට නම් එච්චරම හොඳ නැහැ. වෘශ්චික ලග්නේ. වෘශ්චික ලග්නේ රාහු පැමිණෙන්නේ 6 වෙනිට. තමන්ට එහිවන අවහිර බාධක පීඩා සතුරු කරදර පවා මර්ධනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තරමක් දුරට ආගමික නායකයින්ගෙන් වැඩිහිටි අයගෙන් උදව් උපකාර ලැබීමේ හැකියාව තියෙනවා. ආගමට දහමට නැඹුරු අයට ඒ සම්බන්ධව යම් දුරක් යෑමේ ඉඩකඩ තියෙනවා. තමන්ගේ ගෞරවය, කීර්තිය වැනි දේවල් ඇති කර ගැනීමේ හැකියාව තියෙනවා. සහෝදරාදීන්ට තරමක් අසුබයි. සහෝදරාදීන්ගෙන් තමන්ට යම් යම් බලපෑම් එල්ල වෙන්න ඉඩකඩ තියෙනවා. නීතිමය ප්‍රශ්න වැනි දේවල් තියෙන අයට, නඩුහබ වැනි දේවල් තියෙන අයට තරමක් අහිතකර කාලයක්. ධනු ලග්නේ. ධනු ලග්නේ ලග්නාධිපති ගුරු බලවත් වීම තරමක් හොඳයි. පසුගිය කාලයේ පුරාවටම පැවති ඒ රාෂ්ට්‍රක අපල තත්ත්වය තරමක් දුරට අඩු වෙලා යනවා. ඒ වගේම රාහු 5 වෙනිට පැමිණීම නිසා තරමක් දුරට ආදායම් මාර්ගවලට බාධා වුවත් රැකියාවලට තරමක් හොඳයි. ඉගෙනීමේ අංශවලදී මූලික අධ්‍යාපනයේට අයහපත් වුවත් උසස් අධ්‍යාපනයේට තරමක් හොඳයි. රැකියාවල නියුත ධනු ලග්න හිමියන් වේ නම් තමන්ගේ බලය අනිසිලස යොදවන්න යාම නිසා තමන්ට අහිතවත් චෝදනා එල්ලවීමේ ඉඩකඩ තියෙනවා. පෞල් ජීවිතවල යම් යම් ගැටලු ඇතිවීමේ ඉඩකඩ තියෙන නිසා සහකාර සමගතා බිඳ වැටීමේ ඉඩකඩක් ධනු ලග්නයට තියෙනවා. ධනු ලග්න හිමියන්ගේ ඒ රාශිතකේ අඩුවීම නිසා තරමක නිදහස් යහපත් කාලයක් උදා වෙනවා. මකර ලග්නේ ලග්නාධිපති සෙනසුරු ලග්නේ ගමන් කිරීම තරමක් යහපත්. එසේම රාහු ග්‍රහයා 4 වෙනිදා ගමන් කරන නිසා තරමක් පදිංචි ස්ථානවල ගැටලු ඇති වෙනවා. ගෙවල් දොරවල් වල ප්‍රශ්න ඇති වෙනවා. රැකියාවලත් ප්‍රශ්න ඇති වෙනවා. රැකියාවල තත්ත්වය පහළ වැටීමට, රැකියාව නැතිවීමට හෝ රැකියාවෙන් මාරු වීමට බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. තමන්ගේ ගෞරවය වෙනුවෙන් බලවත් සටනක යෙදෙන්න සිද්ධ වෙනවා. ආර්ථික තත්ත්වය තරමක් දුර්වල වෙනවා. ලග්නේ සෙනසුරු ගමන් කරන නිසා තරමක් දුෂ්කරතා ඇතිවීමේ ඉඩකඩ විශේෂයෙන්ම ආර්ථික ගැටලු වලට මුණ දීමේ ඉඩ කඩ. ඒ වගේම හිතට සතුට සහනය අඩු කරන දේවල් සිදුවීමේ ඉඩ කඩ බොහෝ දුරට පවතිනවා. කුම්භ ලග්නේ. කුම්භ ලග්නේ සෙනසුරු ග්‍රහය අප්‍රේල් මාසයෙන් පසු ලග්නයට පැමිණීම නිසා තරමක් යහපත්සේ පෙනුනත් විශේෂයෙන්ම දෙවැන්නේ ගමන් කරන රවි ග්‍රහය නිසා ධනය හීන වීමට බොහෝ දුරට ඉඩ කඩ තියෙනවා. බොහෝ විට තමන්ට ණය දුන්න අය තමන්ගේ ණය මුදල් ඉල්ලා තමා පසුපසීමට පවා ඉඩ කඩ තියෙනවා. තුන්වැන්නේ රාහු ගමන් කරන නිසා තමන්ගේ ගෞරවයේ කීර්තිය වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් උපරිම දේවල් කරනවා. ඒ වගේම ආධ්‍යාත්මික වශයෙන් කිසියම් දුරකට ගමන් කරන්න ඉඩ කඩ තියෙනවා. මෙතෙක් කල ආගම දහමට යොමු නොසිටිය අය පවා ආගමට දහමට යොමු වී කටයුතු කිරීමට ඉඩ කඩ තියෙනවා. පිටරට සිටින කෙනෙකුගෙන් කිසියම් උදව්වක් උපකාරයක් ලැබීමට ඉඩ කඩ තියෙනවා. පිටරටක යන්න බලාපොරොත්තු වෙන සිටින අයට ඒ සඳහා අවස්ථාව ලැබීමට ඉඩ කඩ තියෙනවා. මීන ලග්නේ. ලග්නාධිපති ගුරු ලග්නේ ගමන් කිරීම තරමක් යහපත් වුවත් රවි ලග්නේ ගමන් කිරීම තරම්ම යහපත් නැහැ. තමන්ට විරුද්ධව සතුරු කරදර ඇතිවීම ඉඩ කඩ තියෙනවා. තමා සමග මිත්‍රව සිටි අය පවා තමන්ට ප්‍රබල සතුරෙක් වීමට මෙම කාලේ ඉඩ කඩ ඇති කරනවා. තරමක් දුරට ධනයට ආදායම් මාර්ග වෙනුවෙන් බලවත් උත්සාහයකින් ක්‍රියා කරන මෙම කාල සීමාව ඔබට ධනෙ ලැබීමට බොහෝ දුරට ඉඩ කඩ පෑදෙනවා. නමුත් ශරීර සෞඛ්‍යයේ දුර්වලතා ඇති වෙනවා. කෙසේ වෙතත් හිතට දුක ඇති වෙන දේවල් ඇති වෙනවා. ඔබගේ ශරීරයේ පෙනුම පවා දුර්වල වී යෑමේ ඉඩ කඩක් පවතිනවා. ආදායම් මාර්ගවලට ව්‍යාපාරිකයින්ට තරමක් හොඳයි. අධ්‍යාපනයේ ලබන අයටත් තරමක් හොඳයි. විශේෂයෙන්ම මීන ලග්න හිමියන් උසස් අධ්‍යාපනයේ හැදෑරීම සඳහා විදේශගතව සිටින්නේ නම් එවැනි අයටද ඉදිරි කාල සීමාව තරමක් හොඳයි. ඔය විදිහට තමයි රාහු කේතු ගුරු මාරුවත් එක්ක සරත් චන්ද්‍ර මහත්මයා ලග්න වලාපල අපිට කියන්නේ. ඔව් මෙතෙන්දී රාහු කේතු ගුරු විතරක් නෙමෙයි මම මේ සියලු ග්‍රහයන් දිහා බලලා මේ විස්තරය කියන්නේ. ඒක නිසා එක ග්‍රහයක මාරු පමණින් ඇති වෙන භෞතික ප්‍රතිඵලය නෙමෙයි මම මේ කියන්නේ. ඒක විතර සීමා වෙන්නේ නැහැ. එතන සීමා වෙන්නේ නැතුව ඒ ග්‍රහයින්ගේ රාශිය නැකත ආදී සියල්ල බලලා තමයි මම ලග්න බලාපල කියන්නේ. මගේ ලග්න බලාපල නිවැරදි වෙන්නත් ඒ කියපුව හරියන්නත් හේතුව අන්න ඒක. ඒකයි. සරත් චන්ද්‍ර මහත්මයා එතකොට දැන් කොහොමද මේ කාල සීමාවත් එක්ක ඔබතුමා ගැනීත් වැඩ කටයුතු දැන් ওই දුරස්ත ප්‍රතිකාර ක්‍රමවේදයන් ගැන පොඩ්ඩක් මම කේන්දර පරීක්ෂාව කරනවා කුරුණෑගල ඉන්නවා සිකුරාදා සහ ඉදිරිදා දිනවල ගම්පහ ඉන්නවා බදාදා දිනවල ගාල්ලේ ඉන්නවා සඳුදා බත්තරමුල්ලේ ඉන්නවා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සෙනසුරාදා දවස්වල ඕනම කෙනෙකුට අවිල්ලා තමන්ගේ කේන්දරේ මේ භාව කේන්දර ක්‍රමයට පරීක්ෂා කරගන්න පුළුවන්. මම කරන්නේ භාව කේන්දර ක්‍රමය. ඊළඟට දුර බැහැර ඉන්න කෙනෙකුට විදේශ රටක ඉන්න කෙනෙකුට තමන්ගේ සේවාව ලබා ගන්න මෙහාට එන්න අවශ්‍ය නැහැ. ඔබට පුළුවන් දුරස්ත ක්‍රමයට WhatsApp වලින් තමන්ගේ කේන්දරේ බලා ගන්න. ඒ සඳහා ගෙවන්න ඕනේ මුදලක් තියෙනවා. ඒ මුදල ගෙවලා ඔබට පුළුවන් මාව සම්බන්ධ කරගෙන පිට රටක ඉඳලා වුණත් කේන්දරේ බලා ගන්න. ඊළඟට මම කරන තවත් සේවාවක් තමයි රමේෂ් මේ විශ්ව ශක්ති ප්‍රතිකාර. දැන් ගොඩාක් අයට අපි ප්‍රතිකාර කරලා ඒ අය ගොඩක් සුවපත් වුණා. විශේෂයෙන්ම විදේශගත වෙලා ඉන්න අයගේ විස්තර ගොඩාක් අපි ඔබේ නාලිකාවේ දාලා තිනවා සනීප වෙච්ච අය ගොඩක්. ඒක නිසා දුර බැහැර ඉන්න ඕනම කෙනෙකුට මේ විශ්ව ශක්ති ප්‍රතිකාරය දුරස්තව කරගන්න පුළුවන්. මේක මෙහෙට එන්නේ නැතුව. ඒතකොට ඕනම රෝගයකට ප්‍රතිකාර කිරීමේ හැකියාව තියෙනවා. එවැනි රෝගීන් ඉන්නවා නම් සුවපත් කරන්න බැරි අපිට කතා කරන්න අපි දුරස්ත ප්‍රතිකාර වලින් ඒ අයව සුවපත් කරනවා. ඊළඟට මෝහන ප්‍රතිකාරය. මෝහනය කියලා කියන්නේ මනස සුවපත් කරන ප්‍රතිකාරයක්. මානසික පීඩා අද සමාජයේ බහුලව තියෙනවා. ඔය තියෙනවා ආතතිය එහෙම නැත්නම් ඩයිමෙන්සියා, ડિප්‍රෙෂන්, හිස්ටීරියා ඔය වැනි මානසික පීඩාවල් ගොඩක් තියෙනවා, මානසික ව්‍යාධීන් තියෙනවා. එවැනි අයට මනෝ ප්‍රතිකාරයක් හැටියට මෝහන ප්‍රතිකාරය කරන්න පුළුවන්. මම සායනික මෝහන වේදියෙක්. ඔබට ළඟට ඇවිල්ලා වගේම දුර ඉඳලත් මෝහනේ කරන්න පුළුවන්. ඒ වෙන කටයුතු ටික සුපුරුදු විදිහට හේළු දෙනාටම සේවයක් සිද්ධ කරමින් ඔබතුමා සිදු කරගෙන යනවා. ඉතින් විශේෂයෙන්ම අපි අද වැඩසටහනදී මේ රාහු කේතු ගුරු මාරුවත් එක්ක රටේ තියෙන තත්ත්වය කොයි වගේද කියන එක සාකච්ඡා කරනවා. අපි දැන් ඊළඟට සෙනසුරු මාරුවක් වෙනවා අප්‍රේල් මාසේ. අපි ඊට කලින් තව වැඩසටහනක් කරමු. ඊට කලින් දැන් මම මේ කියපු ටික අවුරුදු කාලේ වෙනවද කියලා ඔයා පොඩ්ඩක් මයින් අහලා. අපි ඇහැ ගහගෙන කල්පනාවෙන් ඉන්නවා නාලිකාව ඊළඟ පාර මයින් අහන්න. ඔව් මේ දැන් පහුගිය වැඩසටහන වල කියපු දේවල් ඒ විදිහට වුණා. ඒ නිසාම තමයි අපි දැන් ඒවත් අද දවසේ කතා කරලා මොකද උනේ උනාද කියලා එදාට මට මතක් කල්පනා කරලා බලමු. මේ අපි ඒක අහමු අනිවාර්යයෙන්ම උනාද කියලා. මේ සරත් චන්ද්‍ර මහත්මයා අවසාන වශයෙන් මම මේ කාරණයක් අහන්න ඕනේ. දැන් ඔය දේශපාලන වටපිටාව ගැන කතා කරපු නිසා පොඩ්ඩක් ඔය ගොඩක් දේශපාලනේ ගැන නම් අහන්න නැත්නම් හොඳයි රමේෂ්. ඒක අපි කතා කරොත් යම් ප්‍රශ්නයක් කියලා විසාර කමන්නේ අහන්න. හරි නෑ නෑ මේ එහෙම නිකන් අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් කෙනෙක් ගැන අපිට ඉඟියක් නෑද? අනේ ඔයා මාව අමාරුවේ දාන්නේ හදන්නේ නම් එහෙම අපි කියන්නේ නැතු ඉමු. හැබැයි කෙනෙක් එනවා. අනිවාර්යෙන් එනවා. ඇවිල්ලා මේ තියෙන දේ වෙනස් කරනවා. ඒක මට කියන්න පුළුවන් මම නම කියන්නෙත් නැහැ, පක්ෂ කියන්නෙත් නැහැ. මොකද ඒක කිව්වොත් එම එක කට්ටියකට ඒක ලොකු වරප්‍රසාදයක් වෙනවා, ඒක ආයුධයක් වෙනවා. අනික් කට්ටියට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඊට මට ප්‍රශ්නයක් වෙනවා ඔක්කොම වැඩි. ඒක නිසා මම ඒ ගැන කියන්නේ නැහැ. නමුත් වෙනසක් වෙනවා. වෙනසක් බලාපොරොත්තු වෙන්න. මොකද ගොඩක් නියෝදිරු වේදින අපි දැක්කේ අර පහුගිය කාලේ තමන්ට විවිධ වාසි තකානේ ගොඩක් අය ඔය දේවල් කියන්නේ. එහෙම කියපුවාම හුඟක් වෙලාවට ඒක තමන්ටම පාර අවලල්ලක් වෙනවා. ඒක මටත් වෙලා තියෙනවා. ඒක නිසා කාටවත් පක්ෂක් ගාහිව අපි කියන්නේ නැතුයි. හරි සරත් චන්ද්‍ර මන් මෙහෙනම් බොහොම ස්තුතියි. අපි ඔය කියපු දේවල් පිළිබඳ කල්පනාවෙන් ඉමු. ඔය ලබන මාසේ වගේ වෙන්න තියෙන දේවල් ටික දිහා අපි බලාගෙන ඉන්නවා. ඔබත් බලාගෙන ඉන්න මේ අපේ යහපත හෙට දවස යහපත් කරගන්න තමයි අපි හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා තමයි අපි මේ කාරණා මේ විදිහට අරගෙන එන්නේ. ඉතින් ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, රේකී මාස්ටර්, විශ්ව ශක්ති ප්‍රතිකාර උපදේශක, ඒ වගේම තමයි සායනික මෝහන වේදී KAU සරත් චන්ද්‍ර මහත්මයා මුණ ගැහෙන්න තමයි අපි ආවේ. සරත් චන්ද්‍ර මහත්මයා නම් බොහොම ස්තුතියි. අපි එනවද මුණ ගැහිලා කතා කරමු. බොහොම ස්තුතියි. ආයුබෝවන් සියලු දෙනාට. ඔබතුමාගේ වැඩ කටයුතු සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් වැඩසටහන අවසන් කරන්න අපි සූදානම්. ඔබේ අදහසුත් අපට කියන්න. ජීවිතයේ මොන ප්‍රශ්න ගැටලු ආවත් ශක්තිමත්ව මුහුණ දෙන්න ඔබට ශක්තියක් වෙයි මේ වැඩසටහන. ඔබට ඒ වගේම දැන් ඕනම කෙනෙකුට Tamanට ඇතිවන ප්‍රශ්න මේ හැමෝටම ඇතිවන ප්‍රශ්නයක් නෙමෙයි කිව්වේ. Tamanට ඇතිවන ප්‍රශ්නෙන් Tamanට බේරෙන්න පුළුවන්. ඒතකොට Tamanගේ කේන්දරය හරියට ශක්තිමත්ව තියාගන්න පුළුවන්. ඒකට අවශ්‍ය උපදේශය අපි ලබා ගන්න පුළුවන් පුද්ගලයා. මේ කාරණා මොකද මං හිතන්නේ ඉස්සරහා කියන්නේ ටිකක් ඕක පරීක්ෂා කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඔබ බේරෙන්න ඕනේ. ඔබ ශක්තිමත් වෙන්න ඕනේ. හැමෝටම වෙන දේ හරි. නමුත් ඔබ හරි මේකෙන් ගැලවෙන්න